අදත් ඔයාලව සාදරෙන් පිළිගන්නවා අපේ ඉංජිත් සිනමා YouTube channel එකට. අද අපි අරගෙනාවේ ආදරේ නිසා අපේ හදවත් නතර කරවන්න තරම් සමත් වන මර්ජවාන් කියන 2019 ආපු ලස්සන මූවී එක. හැම ආදර කතාවක්ම පටන් ගන්නෙ සතුටින් වුණාට ඒ හැම එකක්ම ඉවර කරන්න වෙන්නේ සතුටින් නෙවෙයි. මේ ආදර කතාවත් ඒ වගේ එකක්. ඒක මේ දෙන්නගේ දෛවයේම ලියවිලා තියෙන්නේ නැති. ඇයි මේ දෙන්නට මේ වගේ ඉරණමක් අත් උනේ? ඇයි මේ කොල්ලා එයාගේ අතින්ම එයාගේ ආදරේ මරලා දැම්මේ? ඇයි මේ ගෑනු ළමයා කැමැත්තෙන්ම මරණේ බාරගත්තේ? ආරම්භ වන විනාඩියේ ඉඳලා අවසාන මොහොත දක්වාම එකම විදිහට කුතුහලයේ පිරුණු අවසානයේදී හදවත නතර කිරීමට සමත් වෙන මේ මූවී එකට අපි දැන් යමු. අපිට දැන් පෙන්වන්නේ මාස 6කට පෙර මුම්බායි. මේ ඉන්නේ නාරායන් අන්නා. මෙයාගේ නීතිය පාලනය යටතේ තමයි මුම්බායි වල හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. නාරායන්ගේ ලොකුම ප්‍රතිවාදියා ගයිතොන්ඩේ. නාරායන් රාවණව පුච්චන උත්සවයට ඇවිල්ලා හිටියත් ඔහුගේ දකුණු අත වගේම බලවත්ම ආයුධය මේ වෙලාවේ ගයිතොන්ඩේගේ පුතා බාබුගේ මාරයා විදිහට යවලයි ඉන්නේ. මේ ඉන්නේ රඝු. අපේ කතාවේ වීරයා වගේම නාරායන්ගේ ලොකුම ශක්තිය. නාරායන් මුම්බායි වල වතුර බෙදා හැරීමේ ඒකාධිකාරියයි. වෙන කිසිම කෙනෙක්ට ඔහු ඒ වැඩේ කරගෙන යන්න ඉඩ නොදෙන නිසා ගයිතොන්ඩේගේ පුතාව ඉවරයක් කරලා ගයිතොන්ඩේව සයිලන් කරලා දාන්නයි රඝු මෙතනට ඇවිත් ඉන්නේ. දැනටමත් ගයිතොන්ඩේගේ වතුර බවුසර් කිහිපයකම ඩ්‍රයිවර්ස්ලා රඝු හිර කරගෙන ඉන්නව පෙන්නනවා. මේ ඉන්නේ මසර්, රඝුගේ යාළුවෙක්. ඉතිරි ටැංකි ටිකත් පරිස්සම් කරගන්න ඕන නිසා බාබු ඉක්මනට ඒ ඩ්‍රයිවර්ස්ලට කෝල් කරලා ආයෙත් එන්න කියනවා. මේක රඝුගේ උගුලක්. බාබු සියලු ටැංකි ටික රඝුගේ කකුල් දෙක ළඟටම ගෙනත් දීපු නිසා ඔහුට වැඩේ තවත් ලේසි වෙනවා. නාරායන් හිතපු විදිහටම රඝු එයා වෙනුවෙන් සියලුම යුතුකම් ඉෂ්ට කරනවා. මේ රඝුගේ අනිත් යාළුවා ගෝපි. අවසානයේදී ඔහු බාබුව මරලා දාලා ඒ වැඩේ එතනින්ම ඉවරයක් කරනවා. වැඩේ ඉවර වෙලා තුන්දෙනා යන්නේ සෙට් එකේ තවත් කෙනෙක්ව මුණගැහෙන්න. මේ ඉන්නේ ෂාෆි. එයා මේ වෙනකොට ඉන්නේ ආදරෙන් පෙරදුන පෙම්වතෙක් විදිහටයි. එයාගේ කෙල්ල තාත්තට පිටුබාන්න බැරිකමට ෂාෆිට බූට් එක තියලා හෙට වෙනත් කෙනෙක්ව කසාදම දෙන නිසා ඒ දුක නැති වෙන්න රඝු ඔහුවත් එක්කගෙන ටිකක් විනෝද වෙන්න යනවා. ඒකෙන් ෂාෆිගේ මූඩ් එක ෆික්ස් වුනාම ඔවුන් නාරායන්ව හම්බ වෙන්න යනවා. රඝු පොඩි කාලේ වීදි දරුවෙක් විදිහට පාරේ ජීවත් වෙනකොට මේ නාරායන් තමයි ඔහුව අරගෙන ගිහිල්ලා හදාගෙන තියෙන්නේ. ඒ දෙයට ප්‍රතිඋපකාර විදිහට රඝු මේ වෙනකොට නාරායන්ගේ කකුල් දෙක ළඟට මුළු ලෝකෙම වුණත් අරගෙන එන තරමට ඔහුට ගැතිකම් කරනවා. මේ නිසා නාරායන් නිතරම ඔහුට කියන්නේ ඔයා මගේ පුතා කියලයි. නාරායන් මේ විදිහට රඝුවට පුතා විදිහට සලකනවට අකමැති කෙනෙකුත් හිටියා. ඒ තමයි නාරායන්ගේම පුතා විෂ්ණු. ඔහු මේ දෙන්නගේ බැඳීමට ඊර්ෂ්‍යා කරන කෙනෙක්. විෂ්ණුගේ කතාවලට නාරායන්ට කවදත් තරහ යන නිසා ඔහු එතනින් ගියාම විෂ්ණු රඝුවට මතක් කරලා දෙනවා රඝුවගේ උරුම තැන තවමත් මහපාර කියලා. විෂ්ණු රඝුවට මොන දේ කිව්වත් ඔහු නාරායන්ගේ පුතා නිසා හැම දෙයක්ම නිශ්ශබ්දව අහගෙන ඉඳලා රඝුව එතනින් පිටත් වෙනවා. හැමදාම සිද්ධ වුණෙත් මේ දෙයමයි. රඝු එයාගේ හිතේ අවුල නැති කරගන්න යන්නේ වෛශ්‍යාවක් ළඟට. ඇය ආර්සු. අසරණකමට වෛශ්‍යාවක් වුණත් ඇය රඝුවට අවංකවම ආදරය කරනවා. රඝුත් ඇය ළඟට යන්න පුරුදු වෙලා හිටියා. ආර්සු රඝුවට නිතරම කියන දෙයක් තමයි විෂ්ණුගේ කතා ඉවසගෙන ඉන්න එපා කියන එක. විෂ්ණු රඝුවට එයා අනාථයෙක් කියලා මතක් කරලා දීලා නාරායන්ගේ පුතා වුණ එකේ වාසනාව එයා උවමනාවටත් වඩා භුක්ති විඳිනවා. රඝු එයාගේ වේදනාව මේ ආර්සු එක්ක එදා රෑ බෙදා ගන්නවා. රඝු උදේ නැගිටින්නේ මිහිරි සංගීත නාදයකින්. එයා එළියට ඇවිත් බැලුවම මිහිරි සංගීතයකුත් එක්ක කෙල්ලෙක්ව දකිනවා. ඒ දේ ඔහුගේ හිතට ආදරේ කියන එක මුල්ම වතාවට දැනෙන්නත් ගන්නවා. මේ ඉනි සෝයා අපේ කතා නායිකාව. ඔවුන් ගායනයට හැකියාවක් තියෙන ළමයින්ට තරඟයකට සහභාගී වීමට අවස්ථාවක් ගැන දැනුම් දීලා එතනින් යනවා. රඝු තවමත් ඉන්නේ වෙනම ලෝකයක නිසා මසර් ඔහුට කියනවා කෙනෙක් මෙහෙම ඉන්නේ ආදරේ කියන දේ දැනනම කියලා. මේ වෙලාවේ මෙතරට මලසිරුරක් තල්ලු කරගෙන යන කාන්තාවක් එනවා. ඇයගේ අතලිස්සල යන නිසා සිරුර පහලට තල්ලු වෙලා යනව දැක්ක රඝු ඒක නවත්ත ගන්නවා. මේ අම්මගේ පුතා තමයි මිය ගිහින් තියෙන්නේ. කිසි කෙනෙක් උදව් නොකරපු නිසා ඇය තනියම එයාගේ පුතාව ආදාහනයට අරගෙන යනවා කිව්වම රඝු එයාගේ යාළුවොත් එක්ක ඇයට උදව් කරනවා. මේ සිද්ධිය එතන හිටිය සෝයත් දකිනවා. රඝුගේ උදව්වෙන් මේ අම්මට එයාගේ පුතාගේ අවසන් කටයුතු හොඳින් සිදු කරගන්න පුළුවන් වෙනවා. සෝයා මේ දේ දැක්ක නිසා එයත් පල්ලිය ළඟට එනවා. ඇවිත් මේ සෙට් එකත් එක්ක කතා කරනවා. සෝයාට කතා කරන්න බැහැ. එයාගේ යාළුව තමයි සෝයාට උදව් කරන්නේ. සෝයාට උවමනා කරන්නේ මෙතන ගායනයට වාදනයට හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවද කියලා දැනගන්නයි. සෝයා කියන දේ හරියටම අවබෝධ කරගන්න රඝුට පුළුවන් වෙනවා. මේ අය ළඟ තුවක්කු තියෙනවා දකින සෝයා රඝුගේ අතට එයාගේ නම ගහපු මවුත් ඕගන් එකක් දෙනවා. සංගීතය වේදනාව වෙනුවට ආදරය සාමය හිතේ සතුට ගේනවා කියලා ඇය කියනවා. මේ වෙලාවේ සෝයාට භජන් ගීයක් ඇහිලා ඇය කෝවිල ළඟට යනවා. මේ ළමයාට සෝයා එයා හදන සංගීත කණ්ඩායමට බැඳිලා සංගීතය ඉගෙන ගන්න කිව්වම ඇය කියනවා ආර්සුගෙන් කැමැත්ත ගන්න වෙනවා කියලා. ඔයාලට මතකනේ ආර්සු කියන්නේ රඝුගේ හිතවත් ගෑනු ළමයා කියලා.
මේ අතර ACP රවී එනව ගයිතොන්ඩගේ පුතා බාබුගේ මරණය සම්බන්ධව නාරායන්ව අත්අඩංගුවට ගන්න. නාරායන්ගේ වැරදි වැඩ කොයිතරම් තිබුණත් ඒ කිසි දෙයක් සම්බන්ධයෙන්වත් සාක්ෂි නැති නිසා මේ වෙනකන් නිදැල්ල හිටියත් බාබුගේ ඝාතනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඔහුට හැකි වෙනවා. මේ වෙලාවේ නාරායන් ACPට කියනවා එයා පහලට යන්නත් කලින් ආයෙත් නිදහස් වෙනවා කියලා. ACP මේ කතා ගණන් නොගත්තත් නාරායන් කියපු විදිහටම ACP ගේ ෆෝන් එකට ඉහළ නිලධාරියෙක් කතා කරලා කියනවා නාරායන්ව නිදහස් කරන්න කියලා. ACP රවි කොයිතරම් අවංක නිලධාරියෙක් වුණත් නාරායන්ගේ බලය නීතියත් අවනීතියක් කරන්න සමත් වෙනවා. නාරායන්ව අත්අඩංගුවට ගන්න ACP ආපු නිසා රඝු යාළුවත් එක්ක එතනට ආවම ACP රවි රඝුව එයාගේ පැත්තට නම්ම ගන්න උත්සාහ කරනවා. මේ නගරයෙන් ජරාව අයින් කරලා නීතිය ක්‍රියාත්මක කරන්න නම් නාරායන්ට විරුද්ධව ප්‍රබල සාක්ෂියක් වුමනා කරන නිසා ACP රඝුට කියනවා නාරායන්ට විරුද්ධව සාක්ෂි දෙන්න කියලා. මේ වෙලාවේ රඝු ACPටත් පොඩි සද්දයක් දාලා එතනින් යනවා. එතනින් කට් කරලා අපිට පෙන්වන්නේ සෝය ආර්සුව මුණගැහෙන්න ඇවිත් ඉන්නවා. පායට මේ තරඟවලට සහභාගි වෙලා තේරුමක් නැති නිසා ආර්සු සෝයාගේ සංගීත කණ්ඩායමට පායව සහභාගි කරන්න අකමැති වෙනවා. මේ වෙලාවේ මෙතනට රඝු වෙනවා. ආර්සු රඝුව දැකලා එතනින් ගියාම රඝු ඇවිත් සෝයා එක්ක කතා කරනවා. ඔහු සෝයාට පොරොන්දු වෙනවා හෙට පායල්ව එයාගේ මියුසික් ගෲප් එකේ ප්‍රැක්ටිස් වලට එවනවා කියලා. මේ වෙලාවේ රඝුට හැමෝම බය වෙන නිසා සෝයා ඒ ගැන සතුටු වෙනවා. මොකද ඒ බය නිසා කවුරුවත් රඝුගේ කීමට විරුද්ධ වෙන්නේ නැහැ කියලා සෝයාට පැහැදිලි වෙනවා. මේ වෙලාවේ සෝයාගේ මවුත් ඕගන් එක රඝු ආයෙමත් එයාට දුන්නම සෝයා ඒක රඝුටම ගන්න කියනවා. ආයුධ වෙනුවට මේක ළඟ තියෙනකොට ඔහු සුන්දර කෙනෙක් විදිහට සෝයාට දැනෙන හැඟීමට ඇයගේ හිතට සතුටක් ගේනවා කියලා සෝයා එයාගේ විදිහට රඝුට කියනවා. මේ හැම දෙයක් දිහාම ආර්සු බලාගෙන ඉන්නවා. අද රඝු සෝයාට තවත් පොඩි පිරිමි ළමයෙකු හඳුන්වලා දෙනවා. මේ පින්කු මේ විදිහට සෝයාගේ සංගීත කණ්ඩායමට අවශ්‍ය ප්‍රමාණයට දක්ෂ ළමයින්ව හොයාගෙන ඒ ළමයින්ට පොඩි පුහුණු වීමක් පවත්වනවා. මේ හැම දෙයකටම සෝයාට රඝු උදව් කරන නිසා මේ දෙන්න අතර තියෙන හිතවත්කමක් වැඩි වෙනවා. මේ දෙන්න දිහා ආර්සුත් බලාගෙන ඉන්නව පෙන්නනවා. ඇය රඝුට ආදරය කරත් ඔහු දැන් සෝයාට ලං වෙලා ඉන්නව දැක්කම ඇයට ඒක ලොකු වේදනාවක් අරගෙන එනවා. පුහුණු වීම ඉවර වෙලා කට්ටිය පාර දිගේ එනකොට ගයිතොන්ඩේ එයාගේ පිරිසක් එක්ක ඇවිත් රඝුට වෙඩි තියන්න ගන්නවා. රඝු ඉක්මනට සෝයාවයි ළමයි ටිකයි වාහනවලට කවර් කරලා ගයිතොන්ඩේගේ පිරිසට වෙඩි තියන අතරේ ගයිතොන්ඩේ තියන එක වෙඩිල්ල පායලට වදිනවා. මේ වෙලාවේ රඝු ගයිතොන්ඩේටත් වෙඩි තියපු නිසා ඔහු පිරිසත් එක්ක එතනින් පිටත් වෙනවා. පසුව රඝු ඉක්මනට පායල්ව අරගෙන හොස්පිටල් එකට යනවා. හොස්පිටල් එකේදී ACP රවි සෝයාව මුණගැහෙනවා. මේ සෝයාගේ හිතවතෙක්. සෝයා රඝුට ලං වෙන්න හදන්නේ ඔහු මැරෙයි කියලා දැනගෙනමයි. රවි විශ්වාස කරනවා සෝයාගේ කරුණාව ළඟ රඝු නාරායන් වගේ අපරාධකාරයෙක්ගෙන් ඈත් වෙලා යහපත් කෙනෙක් වෙයි කියලා. පසුව රඝු පායල්ට ලේ දීලා එළියට එනකොට ආර්සු ඔහුගෙන් පායල් ගැන අහන්න හදනකොටම සෝයා ඇවිත් රඝුව බදා ගන්නවා. ඇය රඝුට ස්තුති කරන්න හදනකොට රඝු ඇයට පැහැදිලි කරලා දෙනවා මේ දේ සිද්ධ වුණේ එයා නිසයි කියලා. රඝු කියන්නේ මරණය හෙවණැල්ලක් වගේ පිටිපස්සෙන් යන ජීවිතයක්. එයාගේ අත් පොඩි කාලේ ඉඳලම ආයුධ වලටයි පුරුදු වුණේ. සංගීත භාණ්ඩයක් දුන්නම ඒ හැමදේම වෙනස් වෙන්නේ නෑ වගේම සෝයා මේ පොඩි ළමයින්ගේ ජීවිත ගොඩදාන්න උත්සාහ කරන එකත් සිද්ධ නොවන දෙයක්. මේ කොල්ලත් කවදාහරි දවසක රඝු කෙනෙක් වෙනව වගේම පායල දවසක ආර්සු කෙනෙක් වෙයි කියලා රඝු සෝයාට පැහැදිලි කරලා දෙනවා. මේ වෙලාවේ සෝයා එයාගේ කතාවත් කියනවා. සෝයා කාශ්මීරයේ ඉපදුන කෙනෙක්. ඇයට නිතරම ඇහිලා තියෙන වෙඩි සද්ද. ඒ නිසාම ඇය සංගීතය තෝරගෙන තියෙනවා ඒ සද්ද වලින් මිදෙන්න. ඇය මවුත් ඕගන් එක අතර ගත්තත් එයාගේ අයියාට තුවක්කුව අතර ගන්න සිද්ධ වෙලා තියෙනවා මේ දෙන්නගේ ජීවිතේ බේරගන්න. පසුව ඔහු මිය ගිහින්. ඇය කෙනෙක්ගේ අතින් තුවක්කුව අයින් කරලා ඒ අතර මවුත් ඕගන් එක දෙන්නේ ඒකෙන් ඇයට තවත් ජීවිතයක් බේරගත්ත කියන හැඟීම දැනෙන නිසයි. එතකොට සෝයාට දැනෙන්නේ එයාගේ අයියාව බේරගත්ත කියන හැඟීමයි. පසුව මැරුණු අය ආයෙත් එන්නේ නැහැ සෝයා කියලා රඝු එතනින් යනවා. දින කිහිපයකින් පායල්ව හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරනවා. රඝු මේ වෙලාවේ ඇවිත් සිද්ධ වුණ දෙයට සෝයාගෙන් සමාව ගන්නව පෙන්නනවා. රඝුගේ හිත ටික ටික සෝයාට ලං වෙන්න ගන්නවා. ඔහු කලින් මරණයට බය නැති ජීවිතයට ලෝභකමක් නැති නිසායි. ඒත් දැන් ඔහු සෝයාට කියනවා සෝයාව මුණගැහුණු දවසේ ඉඳන් ජීවිතය ගැන ලෝභකමක් දැනෙනවා කියලා. මේ වෙලාවේ මෙතනට ආර්සු එන නිසා රඝු සෝයා එක්ක ඇය ළඟට යනවත් එක්කම එතනට තව කෙනෙක් එනවා. ඒ විෂ්ණු. ඔහු මේ වෙනකොටත් සෝයා ගැන හොයාගෙනයි තියෙන්නේ. මේ වෙලාවේ විෂ්ණු පායල්ව දකින නිසා ඇය ගැන කැමැත්තක් ඇති වෙලා හොඳ ගානකට වෙන්දේසි කරන්න පුළුවන් කියලා එයාගේ ගෝලයෙක්ව යවනවා පායල්ව අරගෙන එන්න. ආර්සු ඒ මිනිහව නවත්වන්න හැදුවත් ඇයට ඒක කරන්න බැරි වෙනවා. ඔහු පායල්ට අත තියන්න කලින් රඝු ඔහුව නවත්තලා පහර දෙනවා. මේ වෙලාවේ විෂ්ණු රඝුට වෙඩි තියන්න හැදුවම මසරු විෂ්ණුගේ අතට ගහලා තුවක්කුව බිම දාලා කකුලෙන් පපුවට පාරක් ගහනවා. සිද්ධ වුණ දේ විෂ්ණුටත් හිතාගන්න බැරි වෙනවා. පසුව ඔහු සෝය ළමයි ටික අරගෙන නගරයෙන් පිට වුණොත් ළමයි ටික මරලා දානවා කියලා තර්ජනය කරලා මසර දිහත් බලලා එතනින් පිට වෙනවා. නරක දෙයක් සිද්ධ වුණ නිසා ශාපි හොඳටම බය වෙලා මසරටයි රඝුටයි බනින්න ගන්නවා.
විෂ්ණුවගේ කෙනෙක්ට අතතියන්න කලින් දෙපාරක් හිතන්න ඕන. මේ හැම දෙයක්ම සිද්ධ වුණේ මේ ගොළු කෙල්ල නිසා කියලා ඔහු සෝයටත් බනින්න ගත්තම රගු ශාෆිගෙ කනට ගහනවා. ඒ පාරත් එක්කම ශාෆි රගුට තියෙන හිතවත්කමත් අතහැරලා දාලා සෝය දිහා තරහින් බලලා එතනින් යනවා. සිද්ධ වුණ ලැජ්ජාවට විෂ්ණු ගෙදර ඇවිත් යකා නටනව පෙන්නනවා. මේ සිද්ධිය නාරායන්ට දැනගන්න තියන්න එපා කියලා ඔහු වටේ ඉන්න පිරිසට කියනවා. පසුව රගු තීරණය කරනවා නාරායන්ව මුණගැහිලා එයයි සෝයයි ගැන කියන්න. ඔහුට ඕන මේ ජීවිතෙන් අයින් වෙලා ඈතකට ගිහින් සෝයා එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න. විෂ්ණු යනවා පින්කුව හොයාගෙන. ඔහු පින්කුට කතා කරපු නිසා පින්කු බයෙන් වාහනේ ළඟට ගියාම පුද්ගලයෙක් ඇවිත් පින්කුව වාහනේට දාගන්නවා. මේ සිද්ධිය පින්කුව හොයාගෙන ආපු සෝයා දකින නිසා ඇය විෂ්ණුගේ වාහනේ ෆලෝ කරනවා. මේ වෙලාවේ රගු ඉන්නේ නාරායන්ව මුණගැහෙන්න ඇවිත් නිසා ඔහු ෆෝන් එක සයිලන්ට් කරලා දානවා. සෝයා රගුට කෝල් කරනවා පින්කුව පැහැරගත්ත සිද්ධිය කියන්න. ඒත් ඇයට රගුව සම්බන්ධ කරගන්න බැරි වෙනවා. විෂ්ණු මේ පොඩි ළමයාව අරගෙන යන්නේ පාළු බිල්ඩින් එකකට. එතන ගයිතොන්ඩෙවයි එයාගේ පවුලේ අනිත් අයවයි ගැට ගහලා තියෙනව පෙන්නනවා. විෂ්ණු පින්කුව අතර තුවක්කුව දීලා කියනවා වෙඩි තියන්න කියලා. මේ සිද්ධිය සෝයා හැංගිලා බලාගෙන ඉන්නවා. ඇය ඉන්න තැනින් ශබ්දයක් ආපු නිසා විෂ්ණු දකිනවා මේ හැම දෙයක් දිහාම සෝයා බලාගෙන හිටියා කියලා. පසුව විෂ්ණුගේ ගෝලයෝ ටික සෝයාව අල්ලගන්න ගියාම සෝයා දුවලා ගිහින් පාළු ගොඩනැගිල්ලක හැංගෙනවා. ඇය රගුට කෝල් කරත් ඒ ෆෝන් එක තවමත් වැඩ නැති නිසා ACP රවීටත් රගුටත් මේ ගැන කියලා මැසේජ් එකක් දානවා. මේ අතරේ නාරායන්ට කෝල් එකක් එන නිසා රගු එයාගේ ෆෝන් එක අරගෙන බැලුවම සෝයා එවපු මැසේජ් එක දකිනවා. නාරායන්ට කෝල් කරලා තියෙන්නේ විෂ්ණු. එයා ගයිතොන්ඩේව හොයාගෙන මරපු සිද්ධිය කෙල්ලෙක් දැකලා තියෙනවා වගේම එයා ඒක ACP රවීට කියලා තියෙනවා කියලා නාරායන් රගුට කියනවා. ඒ කෙල්ලගේ නම සෝයා කියලාත් නාරායන්ට විෂ්ණු කියලා තියෙනවා. මේ සිද්ධිය තවත් දුර යන එක හොඳ නැති නිසා නාරායන් රගුට පවරනවා සෝයාව ඉක්මනට හොයාගෙන මරලා දාන්න කියලා. රගු ඉක්මනට සෝයාව හොයාගෙන ගිහින් එයාට කියනවා මේ දැක්ක දේ අමතක කරලා දාන්න කියලා. පසු ඔහු සෝයාට ආදරෙයි කියලා හැමදේම අමතක කරලා දුරකට යන්න කතා කරනවා. මේ දෙන්නට පැනලා යන එක ඒ තරම්ම ලේසි දෙයක් වෙන්නේ නැහැ. මෙතනට විෂ්ණුගේ සෙට් එක ඇවිත් දෙන්නව වට කරගන්නවා. රගු සෝයාට අනතුරක් කරන්න ඉඩ දෙන්නේ නැහැ වගේම ඒ හැම කෙනෙක්ටම පහර දෙන්න ගන්නවා. මේ වෙලාවේ මෙතනට විෂ්ණුගේ වාහනේ එනවා සෝයා දකිනවා. ඒක ඇතුලේ පායල් වගේම පින්කුත් ඉන්නවා. මේ දෙන්නව වාහනේ ඇතුලේ හිර කරගෙන ඉන්නේ විෂ්ණු. ඔහුට ඕන සෝයාවත් වාහනේට දාගන්නයි. සෝයා මේ වෙලාවේ එයා වෙනුවෙන් සටන් කරන රගුවත් දාලා වාහනේ ළඟට යනවා. සෝයාව නවත්තන්න රගු දුවගෙන යනකොට වාහනයක් ඇවිත් රගුව හප්පලා දානවා. සෝයා රගු දිහා බලාගෙන විෂ්ණුගේ වාහනයට නගිනව පෙන්නනවා. දැන් හැම දෙයක්ම සිද්ධ වෙන්නේ විෂ්ණුට ඕන විදිහටයි. ඔහු රගුව ගැට ගහලා වගේම රගුගේ යාළුවන්වත් අල්ලගෙනයි ඉන්නේ. විෂ්ණු හදන්නේ මේ හැම කෙනෙක්වම මෙතනම ඉවරයක් කරලා දාන්න. එහෙම කරොත් විතරයි ඔහුගේ උන්මත්තක ආශාව ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ. ඒත් හදිස්සියෙම මෙතනට නාරායන් එනවා. විෂ්ණුට ඕන කරන්නේ මේ හැමෝම ඉවරයක් කරන්න වුණාට නාරායන්ගේ තීරණය වෙන්නේ රගු එයාගේ අතින්ම සෝයාව මරන්න ඕන කියන එකයි. එතකොට එයාටත් ළමයින්ටත් යාළුවන්ටත් ජීවත් වෙන්න ඉඩ දෙනවා කියලා ඔහු කියනවා. රගු ඉල්ලනවා ඔහුව මරලා මේ අයව අතාරින්න කියලා. ඒත් නාරායන්ගේ තීරණේ කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. සෝයත් කියනවා එයාව මරලා දාලා නිදහස් කරලා මේ ළමයින්ව බේරගන්න කියලා. ඒ අයගේ අවසාන ඉල්ලීමයි. විෂ්ණු එයාගේ තුවක්කුව රගු ඉන්න තැනට විසි කරනවා. සියල්ල අවසන් වෙනවා. වෛරය වෙනුවට සාමය හදවත් වලට අරගෙන එන්න උත්සාහ කරපු සෝයාගේ ජීවිතය එතනින් ඉවර වෙනවා. රගු විෂ්ණුව හොයාගෙන ඇවිත් මරණ නිසා ඔහු නාරායන්ගෙන් ඉල්ලනවා රගුවත් ඉවරයක් කරන්න අවසර දෙන්න කියලා. උණ්ඩය කෙල්ලගේ පපුවට වැදුනත් ඒක රගුගේ පපුවෙන් නිකුත් වුණ නිසා රගු පලිගන්න එන දවස කවදාවත් උදා වෙන්නේ නැහැ කියලා නාරායන් එතනින් යනවා. රගු සෝයාව බදාගෙන මුළු රෑම එතන ඉන්නවා. උදේ එතනට පොලිසියෙන් ඇවිත් රගුව අත්අඩංගුවට ගන්නවා. පසුව රගුගේ යාළුවා ටික එකතු වෙලා සෝයාගේ අවසන් කටයුතු සිද්ධ කරනවා පෙන්නනවා. රගු තවමත් තියෙන ෂොක් එකේ නිසා එයා එයාටම දඬුවම් කරගෙන මේ දුක නැති කරගන්න ගොඩක් උත්සාහ කරනවා. මේ අතර විෂ්ණු එයාට පයින් ගහපු පලිය මසරගෙන් ගන්න මැරයෝ ටිකක් පල්ලියට යවනවා. මසර් යාඥා කරන අතරෙම මැරයෝ ටික මසරට හොඳටම ගහනවා.
දැන් පෙන්වන්නේ මාස 6කට පසුවයි. මසර්ගේ කකුල් දෙකම කපලා දාලා. දැන් ඔහුයි රගුගේ අනිත් යාළුවා ගෝපි පොඩි ළමයා පින්කුයි විෂ්ණුගේ සේවකයන් වෙලා ඔහුට වැඩ කරනවා. මේ අය මෙතන හිටියත් ඔවුන් හිතනවා දවසක රගු ඇවිත් මේ හැම දෙයක්ම වෙනස් කරයි කියලා. ඒ දවස එනතුරුයි ඔවුන් බලාගෙන ඉන්නේ. මේ අතර හිරේ ඉන්න රගුට පහර දීමක් සිදු වෙනවා. ඔවුන් හදන්නේ රගුව ඉවරයක් කරලා දාන්නයි. රගු දැන් ඉන්නේ සෝයාගේ ලෝකේ නිසා මැරයෝ ටික හොඳටම පහර දෙනවා. මේ දේ කරලා තියෙන්නේ විෂ්ණු. නාරායන් ඇවිත් විෂ්ණුගෙන් මේ ගැන ඇහුවම විෂ්ණු කියන්නේ රගු ඇවිත් එයාව මරලා දායි කියන බයට එහෙම කරා කියලයි. රගු හිරේට ගිහින් මාස 6ක් වුණත් විෂ්ණු තවමත් මේ ගෙදරින් එළියට ගිහින් නැහැ. ගේ වටේටත් ලොකු ගාඩ් එකක් දාලායි ජීවත් වෙන්නේ. ඔහු දැක්ක එදා රගුගේ ඇස්වල තිබුණ වෛරය. ඔහු හිතනවා රගු කුමන හෝ මොහොතක ඇවිත් එයාව ඉවරයක් කරයි කියලා. මේ වෙලාවේ නාරායන් කියනවා බාබුගේ මරණය සම්බන්ධව සියලුම සාක්ෂි රගුට විරුද්ධව තියෙන නිසා එයා ජීවිතාන්තය දක්වාම හිරේයයි, ඔයා තමන්ගෙම හිරකාරයෙක් නොවී ජීවත් වෙන්න කියලා. ඔයාලට මතකනේ රගු එක්ක තරහ වුණ යාළුවා ෂාෆි? එයා දැන් විෂ්ණු එක්කයි ඉන්නේ. ෂාෆි මේ වෙලාවේ විෂ්ණුට කියනවා රගු කවදාහරි හිරෙන් පැනලා આવොත් පලිය ගන්නවමයි. ඒ නිසා රගුව හිරෙන් නිදහස් කරගෙන ඉවරයක් කරා නම් බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. නඩුවේ සියලුම සාක්ෂිකාරයෝ තමන්ගේ සාක්ෂි වෙනස් කරගත්ත නිසා රගුව හෙට නිදහස් කරන්න උසාවිය තීරණය කරනවා. මේක නාරායන් දැනගත්තම එයා රගුව හම්බ වෙලා සංවේදී වෙලා කියනවා එයා ජීවත් වෙලා ඉන්නකම් එයා බාර දුන්න වගකීම ඉෂ්ට කරන්න කියලා. ඒ කියන්නේ විෂ්ණුව ආරක්ෂා කරන්න කියලයි. පසුවදා රගු හිරෙන් නිදහස් වෙනවා. ඔහුට ආයෙත් සෝයාගේ මවුත් ඕගන් එක හම්බ වෙනවා. රගු එළියට එනකොටම එතනට ෂාෆි තවත් සෙට් එකකුයි ගිහින් රගුවට දෙනවා එයා සෝයාට වෙලි තියපු තුවක්කුව. ඔවුන්ට ඕන රගුව අවුස්සලා විෂ්ණුට විරුද්ධව විෂ්ණුගේ ළඟට යවන්නයි. රගු දැන් එන නිසා විෂ්ණු රගුව මරන්න හමුදාවක්ම රැස් කරනවා. රගුගේ යාළුව බලාගෙන ඉන්නේ ඔහු ඇවිත් හැම පලියක්ම අරගනී කියලයි. හිතපු විදිහටම රගු එනවා විෂ්ණුව හොයාගෙන. විෂ්ණු අණ ලබා දෙනවා රගු ඉස්සරහට ආව ගමන්ම ඔහුට වෙඩි තියලා මරලා දාන්න කියලා. මේ වෙලාවේ නාරායන් තදින්ම කියනවා ඔහු පහර දෙන්නේ නැති තාක් ඔහුට කරදරයක් කරන්න එපා කියලා. රගු ඇතුළට ඇවිත් විෂ්ණුගේ තුවක්කුව බිම දාලා අත් එකතු කරලා වැඳලා එතනින් පිට වෙනව පෙන්නනවා. රගුගේ යාළුවන්ගේ හැම බලාපොරොත්තුවක්ම නැති වෙලා යනවා. පසුව නාරායන් විෂ්ණුට කියනවා ඒ කෙල්ල මැරුණ දවසේ මෙයත් මැරුණා, එයාගෙන් අනතුරක් වෙන්නේ නැහැ කියලා. පසුව මසර් සහ ගෝපි රගුව හම්බ වෙලා කතා කරාම ඔහු ස්ථිර විදිහටම කියනවා විෂ්ණුගෙන් පිළිගන්න කිසිම ඌමනාවක් නැහැ කියලා. මොන දේ සිද්ධ වුණත් විෂ්ණු තවමත් පිළිගන්න සූදානම් නැහැ රගු එයාගෙන් පිළිගන්නේ නැතුව නිකම්ම අතාරී කියලා. රගු ආර්ෂුව හොයාගෙන ගියාම එයා දකිනව පායල්ව ෂාෆි අල්ලගෙන ඉන්නවා. එයා රගුවට පේන්නම පායල්ව වෙන්දේසි කරන්නයි හදන්නේ. ඒ වගේම මේ වෙලාවේ විෂ්ණු ආර්ෂුව හිර කරගෙන කියලාත් කියනවා. විෂ්ණු අභියෝග කරනවා මේ දෙන්නව බේරගන්න කියලා. රගු පායල්ගේ කෑගැහිල්ල මැද්දෙම එතනින් පිටත් වෙලා යනවා. මේ දේ දැක්කම ආසුටත් රගු ගැන පුදුම හිතෙනව වගේම විෂ්ණුටත් ලොකු සතුටක් දැනෙනවා. මේ වෙලාවේ නාරායන් විෂ්ණුව හොයාගෙන ඇවිත් ඔහුට ගහන්න ගන්නවා. මේක කොහොමටත් ඔහු අනුමත නොකරන පහත් වැඩක්. නාරායන් රගුට මේ විදිහට සලකන්නේත් එයාගේ පුතා විෂ්ණුට තියෙන ආදරේ හින්දායි. පසුව විෂ්ණු නාරායන්ගේ කකුල් දෙක අල්ලලා සමාව ඉල්ලලා ඔහුව උඩ තට්ටුවෙන් පහළට තල්ලු කරනවා. මේ විදිහට විෂ්ණු නාරායන්ගේ කතාවත් ඉවර කරනවා. දැන් ඉඳන් විෂ්ණුගේ කතාව එයාම පටන් ගන්නවා. මේ අතරේ පායල්වත් වෙන්දේසි වෙනවා දෙක දෙක එළියට ආපු රගුවට විෂ්ණුගේ සෙට් එක වට කරගෙන ගහන්න ගන්නවා. ටික වෙලාවකින් ඔවුන්ම කියනවා විෂ්ණු එයාගේම තාත්තා නාරායන්ව මරලා දැම්මා කියලා. මේ කතාවෙන් පස්සේ කලින් හිටපු රගු ආයෙමත් හිට ගන්නවා. එයා මේ සෙට් එකටත් ගහලා සෝයාව බලන්න සොහොනට එනවා. ඔහු සෝයාට කියනවා අවසාන වතාවට යුක්තිය වෙනුවෙන් ආයුධ උස්සනවා කියලා. මෙතනට මසරොයි ගෝපී ඇවිල්ලා රගුවට කතා කරනවා. රගු මේ යාළුව දෙන්නට පොරොන්දු වෙනවා විෂ්ණුව ඉවරයක් කරනවා කියලා. ඒ වගේම මෙතනට තව කෙනෙක් එනවා. ඒ තමයි ෂාෆි. එයා විෂ්ණු එක්ක හිටියත් උදව් කරලා තියෙන්නේ රගුට. පායල්ව වෙන්දේසි කරපු සිද්ධියත් බොරුවක්. ඔහු නිතරම ඉඳලා තියෙන්නේ රගුට හිතවත්වයි. නමුත් විෂ්ණුට දැන් හොඳටම විශ්වාසයි රගු එයාගෙන් පිළිගන්න එන්නේ නැහැ කියලා. එයා අද ගෙදරින් එළියට එනවා රාවණව පුච්චන උත්සවයට. විෂ්ණු රාවණට ඊතලෙන් විදින්න උඩට ගියාම එයා දකිනවා රගු රාවණගේ රූපේ උඩ හිටගෙන එයා දිහා බලාගෙන ඉන්නවා කියලා. සටන පටන් ගන්නවා. රගු සියලු දෙනාටම පහර දෙනවා. මසර එයාගේ කකුල් දෙක අහිමි කරපු කෙනාගෙන් පලිය ගන්නවා. අවසානයේ රගු විෂ්ණුගේ හොඳම තුරුම්පුවත් බිම දාලා විෂ්ණු ඉන්න තැනට යන්න පටන් ගන්නවා. ඒත් උඩට ගියාම විෂ්ණු රගුට ඊතලයකින් අණිනවා. ඒ වේදනාව දරාගෙනම ඔහු විෂ්ණුව උඩ ඉඳන් බිමට විසි කරනවා. පසුව රගු විෂ්ණුට කියනවා අදින් පසුව මෙහි හැම දෙයක්ම සාමකාමීව යහපත් විදියට සිද්ධ වෙයි කියලා. රගු එයාගේ අතින්ම රාවණගේ රූපයට ගිනි තියනවා. ඒ ගින්දරින්ම විෂ්ණුවත් අළු වෙලා යනවා. දෙවනි වතාවටත් ආර්සුව දාලා යන නිසා රගු ආර්සුගෙන් සමාව ඉල්ලනවා. රගුට අවසාන මොහොතෙත් පේන්නේ සෝයවයි. ඔහු ඇයට කියනවා අදින් පස්සේ මෙහෙ වෙඩි සද්ද ඇහෙන්නේ නැහැ කියලා. සෝයට වගේම ඔහුටත් ඒක සතුටක්. රගුත් සෝය වගේම හැමෝගෙම ඇස්වලට කඳුලක් දීලා යන්නම යනවා. ඔයිතෝරා හවෝ හෝකි සුනෝ ක
කතාවත් ඉවරයි. මොකද යාළුවනේ මේ කතාව ගැන හිතෙන්නේ. හැම ආදර කතාවක්ම සතුටෙන් ඉවරයක් වෙන්නේ නෑ නේද? මේ වගේ හදවත නතර කරන ආදර කතාත් තියෙනවා. ඒ කොහොම වුණත් ආදරයට පුළුවන් ඕනම කෙනෙක්ගේ ජීවිතයට බලපෑම් කරන්න. මේ කතාවේ ආදරය වගේම වෛරයක් ගොඩ නැගිලා තියෙනවා. ආදරයේ සාමය විතරක්ම තියෙන සමාජයක් ඉංජෙක් සිනමා අපිත් ප්‍රාර්ථනා කරනවා. දිගටම මේ වගේ හොඳම මූවිස් බලන්න අපිව subscribe කරලා එකතු වෙන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.